එදත් ඉතින් හැමදාම වගේම ලස්සන උදෑසන වේලාවකුත් එක්ක තමයි මගේ දවසම පටන් ගත්තේ. මං හැමදාම වගේ මගේ දවස පටන් ගන්නේ ගොඩාක්ම සතුටින්. ඒකට හේතුවක් විදිහට මං බලන්නේ මගේ මේ පළපුරුද්ද. මං හැමදාම වගේ මගේ දවස පටන් ගන්නේ උදේම ලස්සන පිරිසිදුවට තියාගත්ත ගෙදරකුත් එක්ක. මං නිදාගන්න කලින් ඉගෙන්නේ රෑට නිදාගන්න යන්නට කලින් ගේ ඔක්කොම අස් කරලා හැමදේම සුද්ධ කරලා තියලා තමයි නිදාගන්නේ. කිචන් එක පවා ඔක්කොම සුද්ධ කරනවා. සමහර දවස්වලට ඒ විදිහට මට සුද්ධ කරන්න බැරි වුණොත් එහෙම අම්මා තමයි සුද්ධ කරන්නේ. අම්මා ඔක්කොම දේවල් ක්ලීන් කරලා ගේ ඔක්කොම අතගාලා තමයි නිදාගන්නේ. ඉතින් මේකත් මගේ අම්මගේ මට ආපු පුරුද්දක්. හැම දවසකම රෑ වෙලාවේදී ඔයාලා නිදාගන්න යන්න කලින් ගේ ඔක්කොම විවිධයට සුද්ධ කරන්නේ. ගේ ඔක්කොම අතගාලා කිචන් එකත් ක්ලීන් කරලා තිබ්බ දේවල් ටික ඔක්කොම ඒතනින්ම තියලා පුළුවන් වුණත් බොඩි වොෂ් එකකුත් කරගෙන නිදාගන්න. මං කියන දේ බොරු නම් ඔයාලා අනිවාර්යයෙන්ම එක දවසක් මේක ට්‍රයි කරලා බලන්න. එක දවසක් නිදාගන්න යන්න කලින් මේ විදිහට ඔක්කොම පිළිවෙලට තියාගෙන නින්දට යන්න. අනිත් දවසේ උදේ බැරිය බලද්දී ඔයාලගේ හිතට ගොඩාක්ම ලස්සන හැඟීමක් දෙනේ. ඒ කියන්නේ එදා මුළු දවසම ලස්සනට පටන් ගන්න පුළුවන් ඔයාලට. එදා මගේ දවස ලස්සන උදේසන වේලාවකුත් එක්කමයි මං පටන් ගත්තේ. උදේවරු බලද්දී අම්ම මිදුල අත ගහනවා. මිදුල අත ගහන ගමන්ම මිදුල සුද්ධ කරනවත් එක්ක. මේ දවස්වල ඉස්කෝල නිවාඩු නිසා අම්ම මිදුල වැඩ ඔක්කොම ආයෙත් කරන්න පටන් ගත්තා. අම්ම මිදුල සුද්ධ කරද්දීම අම්මට බතල අලක් හම්බ වෙලා. ඔයාලත් එක්කම හදාගත්තු බතල වෙල තමයි මේ තියෙන්නේ. බතල වෙලේ බතල අල ටික හොයාගෙන ගලවගන්නවා කියලා කියන්නේ මාත් ඉතින් පොඩක් ආසම වැඩක්. ඒ නිසා මාත් අම්මත් එක්කම එකතු වුණා. ඉතින් එදා දවසේ බතල අල ගොඩාක් අපිට ගලවගන්නට පුළුවන් වුණා. මම මේ බතල වෙල හදලා මාස 3ක්වත් නැහැ. එච්චර ඉක්මනටම බතල අල ටික ගොඩාක්ම ඇවිල්ලා තිබ්බේ. ඒ විදිහට එදා දවසේ ආසාවට වගේ තමයි බතල අල ටික අපි ගලවලා අරගත්තේ. බතල අල ටික ගලවලා අරගත්තට අපි කලින්ම හිතාගෙන හිටියේ එදා දවසේ පාන් පිටු හදමු කියලා. මීට කලිනුත් මං ඒක හදපු වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් අය දන්නේ පාන් පිටු හදන විදිහ. පාන් පිටු රෝස්ට් කරලා අරගෙන තමයි පාන් පිටු හදාගන්නේ. සාමාන්‍ය පිටු වලට වඩා මේ පාන් පිටු එක ගොඩාක්ම රසයි. කලින් දවසේ හවසරෙම පාන් පිටු වලට අවශ්‍ය කරන පාන් පිටු ටික අපි රෝස්ට් කරලා අරගත්තා.
පාන් පිටි පිටි වලට අවශ්‍ය කරන පාන් පිටි ටිකක් වෙඩියෙම රෝස්ට් කරලා තියාගත්ත තියෙනම අපිට මාස දෙකක් තුනක් වුණත් අපිට තියාගන්නට පුළුවන් මොකුත් නැවෙන්නේ නැහැ ඒ නිසා අපි ටිකක් වෙඩි ප්‍රමාණයෙම පාන් පිටි අරගෙන රෝස්ට් කරලා තියාගත්තා අපිට කැමති වේලාවකට පිටු හදලා කන්න පුළුවන් නිසා කලින් දවසේ දවල් කෑමකට අපි හදලා තිබ්බේ මාළු කරි එකක්. ඒකෙන් ගොඩාක් ඉතුරු වුණා හස්බන් ගෙදර ආපු නැති නිසා. ඉතින් මේ විදිහට මාළු කරි එකක හදාගත්ත තිදී එහෙම අනිත් දවසට තමයි ඒක ගොඩාක්ම රසම. මේ විදිහට මාළු කරි එකක් තිබ්බත් ඉතින් එහෙම මේ වගේ පාන් පිටි පිටි තිබ්බත් තවත් රසයි. මේ පාන් පිටි පිටි රෙසිපි එක මම ගොඩාක්ම විස්තරව ලස්සනටම තනි වීඩියෝ එකක් ගෙන තියෙනවා. ඒ කියන්නේ එක වීඩියෝ එකකින් පාන් පිටි පිටිව හදන විදිහ විතරක් ගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා තාම ඒක බැලුවේ නැත්නම් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඉතින් අද බ්ලොග් එකේ තවත් ලස්සනම ලස්සන ප්‍රොඩක්ට් එකක් ගැන ඔයාලට රිවියු එකක් ගැන හිතනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා තම කෙනෙක් නම් ඔයාලගේ බබාලාට මේ ප්‍රොඩක්ට් එක ගොඩක්ම යූස් වෙයි. මේ දවස්වල Facebook ඇතුළට ගියා නම් මේ ප්‍රොඩක්ට් එක තමයි ගොඩක්ම තෙන් වල විකුණන්න කියලා තියලා දාලා තියෙන්නේ. ඉතින් මටත් හිතුනා මේක මොකක්ද කියලා ඩීටේල්ස් බලලා එකක් බබාට අරගම් කියලා. ඉතින් Facebook page වල හැමතැනම වගේ දාලා තිබ්බට මාත් හොයලා බැලුවා ටිකක් මිල අඩුවට තියෙන තැනක්. ඉතින් ඒ වේ ඇතුළත මං තෝරගත්තේ මදි ස්මාර්ට් ෂොපින් කියන page එක. ඉතින් මේ page එක කරන ආකාරයෙන් මට ගොඩාක්ම මිල අඩුවට මේ ප්‍රොඩක්ට් එක අරගෙනට පුළුවන් වුණා. 1550ක් වගේ ගානකට තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඔඩර් කරලා අරගත්තේ. ඉතින් මේකේ තියෙනවා ෆ්ලෑෂ් කාඩ් 240ක් වගේ ගානක්. ඒ ඇතුළත ෆුඩ්ස්, කලර්ස්, බර්ඩ්ස්, ඇනිමල්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මේකේ තවත් දෙයක් තමයි මේක චාර්ජ් කරලා අරගෙනට පුළුවන් අපිට. තව මේකට සොන් එකකුත් ඇඩ් කරලා තියෙනවා යාලා. ඒ වගේම මේකේ සවුන්ඩ් වැඩි කරගන්න, අඩු කරගන්න එහෙමත් පුළුවන්. මේකේ කලර්ස් දෙකක් එනවා. එකක් තමයි පින්ක් කලර්, අනිත් එක බ්ලූ කලර්. මම බබාට පින්ක් කලර් තමයි ඔඩර් කරලා අරගත්තේ. ඒ වගේම මේකට අපිට හම්බ වෙන ෆ්ලෑෂ් කාඩ්ස් එහෙම ක්වොලිටි වලින් ගොඩක්ම හොඳයි. ගොඩක් දෙනෙක් හිතනවා ඇති මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කියලා. මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නන් නෙවෙයි. මගේ බබාට හොඳයි කියලා හිතලා මම අරගත්ත එකක්. ඉතින් මේක යූස් කරලා බැලුවට පස්සේ ඒක ගොඩක්ම හොඳයි, වටිනාම ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා තමයි මේ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. ඒ වගේම මේකේ තියෙන තවත් දෙයක් තමයි ඇනිමල්ස් එහෙම නැත්නම් බර්ඩ්ස් මොනවා හරි අපි මේකට ඉන්සර්ට් කරුවත් එහෙම එයාලගේ නම කියනවත් එක්කම එයාලා කොහොමද ශබ්ද කරන්නේ කියන සවුන්ඩ් එකත් අපිට අහගන්නට පුළුවන්.
ඒ වගේම මේකේ තියෙන තවත් දෙයක් තමයි අපි මේ කාඩ් එකක් ඉන්සර්ට් කරලා ඒකේ නම අහගත්තට පස්සේ තවත් සැරයක් ඒක අහගන්න ඕන නම් අපිට පුළුවන් කාඩ් එක ඉන්සර්ට් කරලා තියෙනවත් එක්කම ආයෙත් ඒක ප්ලේ කරගන්න. ඒ කියන්නේ ඒ නම ආයෙත් ප්ලේ කරගන්නට පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක ඔයාලට අවශ්‍ය නම් මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට කැමති නම් එයාලගෙන් ඔයාලට ඕඩර් කරලා අරගන්නට පුළුවන්. මං කාලෙන් කාලට ගෙදර මොනවා හරි වැඩක් කරන්න අල්ලගන්නවා. හස්බන් වෙන්නම් බෙනුමහනව ගොඩක්ම වැඩි මේ නිසා. ඕන කරන දේවල් විතරක් කරන්න දුව ඕන නැති දේවල් කරනවා කියලා බනිනව සමහර වෙලාවට. ඒකත් මං අහන්නේ මොනවා හරි වැඩක් කරන්නමයි බලන්නේ. මට අවශ්‍ය කරන හැමදේම වගේ අම්මයි හස්බන්යි අරන් දෙනවා. ඒ වුණාට මං ගොඩක්ම කැමති මගේ අතින් මේ ප්‍රොඩක්ට් එක හදාගන්න පුළුවන් වෙයිද කියලා බලන එක. මොනවා හරි දෙයක් ඉන්ටර්නෙට් එකෙන් එහෙමත් නැත්නම් කොයි දෙකත් ඉතින් එහෙම ඉස්සෙල්ලාම මම බලන්නේ මගේ ගෙදර තියෙන දේවල් වලින් මට ඒක හදාගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම හදාගන්න පුළුවන් කියලා අයිඩියා එකක් ආවත් මං ගෙදරදී මේක හදාගන්නවා. එහෙම බැරි වුණොත් තමයි මං කඩින් ඒක අරගන්නේ. මගේ අතින් මේක හදලා ලස්සනට ආවත් ඉතින් එහෙම ජීවිත කාලෙටම මට ඒක බලාගෙන සතුටින් ඉන්නට පුළුවන්. ඉතින් මේකත් ඒ වගේ ඉන්ටර්නෙට් එකෙන් මං දැකපු පින්තූරයක්. මේ තියෙන්නේ ෂෝල්ස් එහෙම ඕගනයිස් කරලා තියාගන්නට පුළුවන් ලස්සනම ලස්සන රැක් එකක්. මේක කඩවල වලින් නම් හොයලා ගන්න ගොඩක්ම අමාරුයි. ඒ වුණාට හෙවත් නම් ඉතින් අරගන්නටත් පුළුවන් වෙයි. ඉතින් මට හිතුණා මගේ ෂෝල්ස් ටික ඕගනයිස් කරලා තියාගන්න මේ වගේ රැක් එකක් හදාගත්තත් ගොඩක්ම හොඳයි කියලා. මගේ අල්මාරියේ මට ගොඩක්ම අමාරුම දෙයක් තමයි මගේ ෂෝල්ස් ටික ලස්සනට පිළිවෙලට ඕගනයිස් කරලා තියාගන්න එක. මීට කලිනුත් මගේ බ්ලොග් එකක මගේ ෂෝල්ස් ටික මට ආපු පොඩි අයිඩියා එකකින් කොහමද ඕගනයිස් කරලා තිබ්බේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තිබුණා. ඒ වුණාට ඒක මට හරියටම හිතට සැටිස් නෑ වගේ. ඒ නිසා මට හිතුණා මේ වගේ රෙක් එකක් හදාගත්තොත් මගේ ෂෝල්ස් ටික ගොඩක්ම ලස්සනට පිළිවෙලට ඕගනයිස් කරලා අරගන්නට පුළුවන් වෙයි කියලා. මං ඒ බලපු රැක් එක නම් හදලා තිබ්බේ කම්බි බට වලින්. ඒ වුණාට කම්බි බට යූස් කරුවත් ඉතින් එහෙම මට ඒක වෙල්ඩින් කරගන්න එහෙම ගොඩක්ම අමාරු වෙයි. ඒ නිසා මං සුදු පාටට තියෙන වයරින් බට චූස් කරුවා මේ රැක් එක හදාගන්න කියලා. ඒ වගේම ඒකේ බේස් එකට ගොඩක්ම ඝනකමෙන් වැඩි ඒ වගේම ගොඩක්ම හයියම මොනවා හරි ඕන වෙලා තිබ්බේ. ඉතින් ගොඩක් දේවල් කල්පනා කරුවට මට අදහසට ආවේ මේ වගේ කොන්ක්‍රීට් බේස් එකක් හදාගමු කියලා. ඒ නිසා මං ගාව තිබ්බා මේ වගේ පැක්ටියක්. ඒක ඇතුළට මං කොන්ක්‍රීට් මිශ්‍රණය හදලා මේ වගේ බට කෙළි දෙකකුත් ඒකටම ෆික්ස් කරා. ඊට පස්සේ මං හදාගන්නට යන බට කූරු වලට ඒකත් පොඩක් හයියට තියෙන නිසා ඒක ඇතුළට දාන්න කියලා මං තවත් මිශ්‍රණයක් හදාගත්තා සිමෙන්ති විතරක් පාවිච්චි කරගෙන. සිමෙන්ති ටිකක් වෙඩියෙන් අරගෙන මං ඒකට වතුර ටිකක් විතරක් එකතු කරගෙන හොඳට මේ විදිහට කලවම් කරගත්තා. ඊට පස්සේ මේ මිශ්‍රණය මං කපාගත්තු බට වලට ඇතුල් කරගත්තා. සිමෙන්ති මිශ්‍රණය බටවලට ඇතුල් කරගත්තට පස්සේ ඒක එහෙමම මං දවසක් වගේ වේලඳ තිබ්බා. ඒක එහෙමම මං වේලඳ තියලා ඒ රෙක් එකට අවශ්‍ය කරන අනිත් බඩ කෑලි ටික මං කපලම තියාගත්තා.
සිමෙන්ති ටික එකතු කරගත්තු බට කෑලි ටික හොඳට වේලුණාට පස්සේ මම ඒකත් හරි ගානට කෑලි කෑලි වලට කපාගත්තා. කපාගෙන ටී වගේ තියෙන බට කෑලි ටිකක් ඒකට සෙට් කරගත්තා. ඉස්සෙල්ලාම මං ටී වගේ තියෙන බට කෑලි ටික සෙට් කරලා රෙක් එකේ හරි ගානටම හදාගත්තා. ඊට පස්සේ එකින් එක ගලවලා ග්ලෝ එකකින් මං හොඳටම අලවගත්තා. මේ වගේ රෙක් එක හදාගත්තට පස්සේ මං ස්ප්‍රේ පේන්ට් එකක් පාවිච්චි කරලා ඒකට පේන්ට් කරලා අරගත්තා. රෙකේකට පේන්ට් කරලා පොඩි වෙලාවක් තියලා ඒක හොඳට වේලුණාට පස්සේ මං කොන්ක්‍රීට් බේස් එකට ඒක හයි කරා. කොන්ක්‍රීට් බේස් එක පොඩක් ගලවද්දී පොඩක් අමාරු වුණා. ඊට පස්සේ ඒකේ අයින කෙලේ පොඩක් හැරුණා. ඊට පස්සේ මං ආයෙත් ඒකට කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදාගෙන ආයෙත් පොඩි කෑල්ලක් වගේ ඒකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒක වේලෙන ටික වෙලාවක් යන නිසා මං ඒක හැමම වීඩියෝ කරගත්තා. එහෙම වීඩියෝ කරගන්න හේතුව තමයි මං ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් ඒ කොන්ක්‍රීට් කෑල්ලත් හදලා ඉවර වෙලා ඒකත් වේලුණාට පස්සේ වීඩියෝ කරගත්තත් ඉතින් එහෙම අදත් මට වීඩියෝ එකක් ගේන්න බැරි වෙයි. ඉතින් ඒකටත් දවසක් වගේ යනවා කොහොමත් ඒකත් වේලෙන්නේ. ඒ නිසා තමයි කමක් නැ කියලා මං මේ වීඩියෝස් ක්ලිප්ස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. අලුතින් දාපු කොන්ක්‍රීට් කෑල්ල වේලුණාට පස්සේ ඒකත් පොඩ්ඩක් පොලිෂ් කරලා ලස්සන පේන්ට් එකක් ගාලා අරගෙනට ඕනේ. ඉතින් රෙක් එක හදලා ඉවර වුණාට පස්සේ මගේ ෂෝල්ස් ටික ඔක්කොම මම මේ විදිහට ලස්සනට ඕගනයිස් කරලා තියාගත්තා. ඇත්තටම මේක හදලා ඉවර වුණාට පස්සේ මගේ හිතට දැනෙන්නේ මාරම සතුටක්. මං හිතුවට වඩා ඒක ගොඩාක්ම ලස්සනට ඇවිත් තිබ්බා. මං YouTube channel එක පටන් අරගෙන මට සල්ලි හම්බ වෙන දවසේ ඉඳලා අද වෙනකම් මං හැමෝටම කියන්නේ අයලත් ගෙදර ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක පටන් ගන්න කියලා. ගමේ ඉන්න ගොඩක් දෙනෙක්ටත් මං රිකවස් කරලා තිබ්බා ඔයාලත් YouTube channel එකක් පටන් ගන්න මට පුළුවන් විදියට මං උදව් කරන්නම් කියලා. ඉතින් ඒ වගේම මගේ වීඩියෝස් වලින් තෙලත් එක ෂෙයා කරගෙන තිබ්බේ පුළුවන් නම් ඔයාලා YouTube channel එක පටන් ගන්න කියලා. ඉතින් මගේ වීඩියෝස් බලලා ගොඩක් දෙනෙක් අදටත් YouTube channel එකක් පටන් අරගෙන ලස්සනට කරගෙන යනවා. ඒ විදිහට කරගෙන යන ගමන්ම මට කමෙන්ට් එකක් දානවා ඔයා නිසයි මං YouTube channel එක පටන් ගත්තේ කියලා. ඉතින් ඒ විදිහට කමෙන්ට් එකක් බලද්දී මට ඇත්තටම ගොඩාක්ම සතුටුයි. ඉතින් අද මම ඇයත් එක්ක ෂෙයා කරගෙන යන්නේ මගේ ගිය මාසයේ YouTube සැලරි එක. මේකත් මම ඇයත් එක්ක ෂෙයා කරගන්න හේතුව තමයි මේක බලලා ඔයාලටත් ආසාවක් ඒ YouTube channel එක පටන් ගන්න ඕන කියලා. ඉතින් මගේ ගිය මාසයේ සැලරි එක විදිහට මට ආවේ ඩොලර් 130.16. ඉතින් ශ්‍රී ලංකන් රුපියස් වල බැලුවත් ඉතින් එහෙම 41,976ක් වගේ ගාණක් එන්නේ. ඉතින් මාසෙකට මේ ගාණ
ගාන කියලා කියන්නේ ඇත්තටම ගොඩක්ම ලොකු මුදලක්. මේ ගාන මාසෙ මාස අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මේ ගාන මට ආවේ මගේ ක්‍රාෆ්ට් channel එකනොත්, මගේ මේ vlog channel එකනොත්, ඒ දෙකේම මේ ගාන ආවේ. ඉතින් ඇයටත් පුළුවන් ගෙදර ඉන්න ගමන් YouTube channel එකක් පටන් ගන්න. බය කියලා හිතන්න එපා, අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි. මාත් YouTube එක ගැන මොකුත්ම දන්නේ නැතුව තමයි YouTube channel එකක් පටන් ගත්තේ. ඉතින් අදට මට ගොඩක් දේවල් දැනගන්නට පුළුවන් වුණා. ඉතින් ඇයට YouTube එක ගැන මොනවා හරි සැකයක් තිබ්බනම් ඉතින් එහෙම comment එක හරහා හරි Instagram එකෙන් වුණත් මාව contact කරලා ආගන්නට පුළුවන්. ඉතින් මේ වගේම තවත් ලස්සනම වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙනවා. සුබ දවසක් පරිස්සමින් ඉන්න.